එක්දින තරඟවල ආරම්භක ප්‍රතිකරුව වගේම තරඟ අවසන් කරන්නොත් තරඟයේ තීරණයට ගොඩක් දුරට බලපාන විදිය අපි තරඟ රැසකදීම දැකලා තියෙනවා. මේ විදියට ඉනිමක් සාර්ථකව අවසන් කරන්න උපන් හපංකම් කියන ක්‍රීඩකයෝ 10 දෙනෙක් තමයි මේ. ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රේක්ෂක අදහසුත් අරගෙන සකස් කරපු මේ ක්‍රීඩක ලයිස්තුවේ 10 වෙනි තැනට හිටියේ දකුණු අප්‍රිකාවේ AB De Villiers. පිටියේ වටේටම පහරවල් එල්ල කරන්න පුළුවන් AB සුපිරි තරඟ අවසන් කරන්න එක් විදියට තමයි සැලකෙන්නේ. මේ වார்த்தාවේ 9 වෙනි තැන ලැබිලා තියෙන්නේ Vivian Richards'ට. Richards ක්‍රීඩා කරන කාලේ Richards තරම් භයානක ප්‍රතිකරුවෙක් හිටියේ නැහැ කියලා තමයි ඉතිහාසයේ සාක්ෂි දරන්නේ. Richards කියන්නේ කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහී අවසන් රැසක් ලබා දුන්නු සුපිරි ෆිනිෂර් කෙනෙක් කියලා තමයි ක්‍රිකට් පිටියේ පිළිගැනීමක් තියෙන්නේ. මෙසක්නේ ඊළඟට ඉන්නේ අරවින්ද ද සිල්වා. ශ්‍රී ලංකාව ලෝක කුසලානේ දිනද්දී අවසාන තරගයේ ජයග්‍රහණයට රැගෙන ගියා වගේ පීඩනයක තමන්ගේ දක්ෂතාව වැඩි හොඳට පෙන්වන්න පුළුවන් සුපිරි මට්ටමේ තරඟ අවසන් කරන්නෙක් කියලා තමයි අරවින්දට ලෝකයේම පිළිගැනීම තියෙන්නේ. හත්වෙනි තැනටින් මාක් බෞචර්. දකුණු අප්‍රිකාව බීකල සුපිරි මට්ටමේ කඩුව රකින්නෙක් වගේ එක්දින තරඟවලට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශක්තිමත් අවසානයක් ලබා දුන්න ක්‍රීඩකෙක් තමයි මාක් බෞචර් කියන්නේ. මේ ක්‍රීඩකයා අතරේ 6 වෙනි තැන ඉන්නේ අබ්දුල් රසාක්. ඉනිම අවසානයේ පන්දුවට රිදෙන්න පහර දෙන ප්‍රතිකරුවෙක් විදිහට තමයි රසාක් මතකෙට එන්නේ. ඉම්රාන් ඛාන්ගෙන් පස්සේ පාකිස්තානයේ බිහි කරපු ලෝක මට්ටමේ තුන්ගිරියව ක්‍රීඩකෙක් විදිහටත් රසාක් ඉහළ පිළිගැනීමක් තියෙන ක්‍රීඩකෙක්. ලාන්ස් ක්‍රූස්න කියන්නේ නැති ජයග්‍රහණ දකුණු අප්‍රිකාවට ළඟා කරලා දීපු ක්‍රීඩකෙක්. ඒ වගේම දරුණු ප්‍රහාරකෙක් විදිහට දකුණු අප්‍රිකාවින් මේ අවසාන කොටස තමන්ගේ කණ්ඩායමට වාසිදායක විදිහට තරම් ගන්නාවකම ලියලා දීපු ක්‍රීඩකෙක් තමයි ක්‍රූස්න කියන්නේ. මේ සටහනේ 4 වෙනි තැනට ඉන්නේ ජාවෙද් මියන්දාත්. සුපිරි මට්ටමේ හැකියාවක් තිබුණු මියන්දා ඇඟට නොදැනෙන ලකුණු ගන්න ක්‍රීඩකෙක් විදිහට තමයි ප්‍රසිද්ධ. ඒ වගේම මියන්දා පිටියේ ඉන්නකම් පාකිස්තානයේ පරාජය ගැන හිතන්න බෑ කියලා තමයි ඒ කාලේ පිළිගැනීම තිබුණේ. එක්දින තරඟවල තවත් සුපිරි මට්ටමේ ෆිනිෂර් කෙනෙක් විදිහට තමයි මයික් හසි සලකන්නේ. ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් මතක හිටින ඉනිම් ගන්නාවකම ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් තමයි හසි කියන්නේ. සටහනේ 2 වෙනි තැන ඉන්නේ මයිකල් බෙවන්. තරඟයකට හොඳ ෆිනිෂර් කෙනෙකුගේ වටිනාකම ලෝකයට පෙන්වලා දීපු ක්‍රීඩකෙක් තමයි මයිකල් බෙවන්. බෙවන් එක්දින තරඟවල සුපිරිම වැඩ පෙන්වපු ක්‍රීඩකෙක් කියලා තමයි සැලකෙන්නේ. මේ ක්‍රීඩකයා අතර අංක 1ට ඉන්නේ මහේන්ද්‍ර සිං ධෝනි. ධෝනිගේ වැඩ නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ. තරඟයේ අවසාන මොහොත වෙනකන් සටන් කරන ක්‍රිකට් පිටියේ සටන් කාමීම ක්‍රීඩකෙක් වගේම අංක 1 ෆිනිෂර් කෙනෙක් තමයි ධෝනි. මේ අපේ ලිස්ට් එක. මෙතන නැති මෙතන ඉන්න ඕන හිතෙන අය අපට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. දිනපතා මෙවැනි වීඩියෝ බලන අපත් සමග එකතු වෙන්න. ඒ වගේම ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම නැවුම් තොරතුරු සමග තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් පාට සුබ දවසක්.